සියව් පිලි සිම්බියාලාබී අයහතුන් වහන්සේලා එමනත්තන් සව් පිලිසිම්බියා ලාබී රහතුන් වහන්සේලා කියන්නේ කුමක්ද කියල කතා කරන්නන්නේ පිහතත්වො චුට්ට ගැඹගුට හිල් තා කරන අදස. ඔය හතර තමයි සියව් පිලිසිම්බියා ලාබී කියල කියන්න. එතකොට මොනවද මේ ගුණ අර්ථධර්ම නිරුක්්ටි පටිබාන කියල කියන්නේ මොනවද තාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතු පල දහමක්. කර්මය එක හේතුවක් වනාට කර්ම පල දහමක් නෙවෙයි තතාගතයන් වහන්සේ දේශනා කළින්. ඔය කියන හේතු ඔක්කොම තතාගතයන් වහන්සේ දන්නවා එකක් නෑ. පල ටිකත් ඔක්කොම දන්නවා තතාගතයන් වහන්සේ එකක් නෑර්. හැබැයි දේශනා කරේ ටිකයි අපිට නිවන් දැක ගන්නා වශ්‍ය ටික පමණයි.

කිය කතා කරන්න පිත් චුට්ට ගැමරට හිල් කතා කර අදස නමුත් ගැමුරුට ගයා කියලාකාටක් අහානයක් කනෑමට පුළුවන් රම්න් තෙරෙනව හිටයි කතා කරන්නේ. පිත්තුඋදවිය අපි මොනවද මේ සව් පිලි සිම්බියා ලාබී කියලා කියන්නේ. පිහත්තුදවිය සියව පිලි සිම්බියාලාබී ඉසල් ලිය මුොකු මොවද කියලා. සව් පිලි සිම්බයාා ලාබී කියන්න පිවත් ඇත්තු අර්ද ධර්ම. නිරති පටිබාන අර්ථධර්ම නිරුක්ති පටිබාන ඔය හතර තමයි සව් පිලිසිම්බියාලාබී කියල කියන්න පිත් ඇත්තු මේ තත්ත්වයට එන්නේ තථගතයන් වහන්සේට ඉතාම කිිට්ටු නොනක්තියන පසේබුදුව රයාට පල්ල හායින් ඉන්න ඉහලම රහතුන් වහන්සේ. එතකොට මොනවද මේ ගුණ අර්ථධර්ම නිරුක්ති පටිබාන කිය කියන්නේ මොනවද. විිඟතු දවිය මං ුදවට මෙහම පහැදිලි කල්ලා දෙන්නම්. තථගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතු පල දහම තථගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතු පල දහමක්. මෙන්න මේ හේතු දන්නා නුවන මෙන්න මේ හේතු දන්නා නුවන හේතු දන්නා නුවනට කියනවා අර්ථ අන්න උන්වහන්සේගේ එක හැටියක් එක එක ලක්ෂණයක් උන්වහන්සේගේ නුවනේ. එනුවනේ තියන මහා ලොකු ගැඹුරක් ඒ ගැඹුර මොකද හේතු දන්න නුව ද හේතු කිව්ුවත් දන්න න ත ඇත්ත හේතුකිව වහම දැන් හිතන්න එපා තථගතයන් වහන්සේ දේශනා කළේ. කර්මය එක හේතුවක් වුණාට කර්ම පල දහමක් නෙවෙයි තතාගතයන් වහන්සේ දේශනා කළ තතාගතන් වහන්සේ කර්මයත් එක හේතුවක් කරගන හේතු ගොඩක් තියනවා හේතු ගොඩක් තියනවා හේතු ගොඩක් වුණ ම පින්වත් ඇත්තො නිතරම එක හේතුවින් එක පලයක් මේ ලෝක හටගන්න නෑ එතකොට හේතු ගොඩින් එක පලයක් මේ ලෝක හටගන්නෙත් න මේ ලෝකය හටගන්න පින්වත් ඇත්ත හේතු ගොඩකින් පල ගොඩක් තමයි හටගන්න හිතන්නකෝ පංවත්ත ඇත්තල්ලා මේ වෙලාවෙ අප මේ පහන පත්තු කලා මේ පහනපත්තු කලා හම මොකද වෙන්නේ අපි පහනෙන් මොකද තතාගතයන් වහන්සේට පූජාකරය යාලෝකයේ පමණයි අපිට අවශ්‍ය පලය ආලෝකය පාමණයි නමුත් ඒ ආලෝකයේ ලබාගන්න අපි කොත් කෙර හේතු සැකසුවද අපි ගිනිි පිට්ටියක් ගෙනවා හන්තිරගෙන තෙල්ගෙනවා පහනක්ගෙනවේ ඔක් කොමටිකගේ හේතු. ඒටි කල දැන් පත්තු කලා පත්තු කලාා දැ බිහිවෙන පල බලන්න මොනවාද කියලා. ආලෝකය විතරයි අපිට අවශ්‍ය ප්‍රධාන පලයක් විදිහටඒ වනාට මේකේ දැල්ලක් යනවා ඒ දැල්ෙ මෙ හේ කළුවෙනවා උෂ්නත්ව යනවා අලෝකය තියෙනවා මෙතන ඔක්සිජන්ටික දවනවා කාබන්්ඩයක් සයිට් පිට කරනවා ඔය විටට පිහත් ඇත්තු මෙතන හේතුච්කොඩක් තියෙනවා පලත් ගොඩක් තියෙන මේක ඉති වරදවා තේරුම් ගන්න එ හේතු පල දහමකිවාම ඔය කියන හේතු ඔක්කොම තථගතයන් වහන්සේ දන්නවා එකක් නෑර්. පල ටිකත් ඔක්කොම දන්නවා තතාගතයන් වන්සේ එකක් නෑර්. හැබැයි දේශනා කරේ ටිකයි අපිට නිවන් දැක ගන්න වශ්‍ය ික පමණයි. එතු ගොට පින්ගත් එත්ත හේතු කියනට මන්දයි මෙතට උදාහරයයක් ගන්න ැන් අපිේ බලන්නේ. පිබාලාබී රහතුන් වහන්සේ කෙනෙක් ගේ තියන ඥානය පිළිබඳවනි අප මේගේ ගුණයන් පිළිබඳවන මේ බලන්නේ හරි අපි හිතම ඒ සව් පි සිම්බියයාලාබී අරහතුන් වහන්සේ කෙනෙක් ලඟට ගේනව මලමිනියම් මම ගේනමන් දැන් උදාහරට මුලයි දම්මගෙන මෙහෙම ඒ මලමිනිිය අරගන එන්නේ ඒ එන කෙනා ග්‍රීක බාසාව විතරයි දන්නෙ වා මේ කාරනත් ග්‍රගන්න හිද හම කියන්නේ. ග්‍රීක බාසාාව විතරක් දන්න කෙනෙක් දැන්ඒ සිවපිල් සිිම්බියාලාබී අරහතුන් වහන්සේ ළඟට මළමිනිියක් කරගෙන ඒනවා දැ මලමිනිිය ගෙනාව කියන්නේ ද මැරිලනේ දැ පලය පෙන්න්නන්නේ. ඉතින් පලයපෙන්න්නන්න කාටත් පුුව දැම් පලය පන්න නො අරහතුන් වහන්සේට අන්න උන්වහන්සේ සිිල්පිලි සිම්බියයාාලාබී නං දැන්ගියන්න පුළුවන් වෙන්න ඕනේ අර්ථ දන්න නිසා හේතු දන්න නිසා මෙයා මැරෙන්න්න හේතුව මෙ මොනෝ විලාද මරුණේ දැන් අතීත කතන්රටි ක්කොම කියන්න ලුවන්වෙන්න ඕන හේතු මෙයා මැරන්න කර්මය හේතුන මෙන්න මේ විදියටට මෙයා අතීතය මෙන්න මේ කර්මය කර හවල් දවස දැන් ඔපක කරන්න බලුවන් වෙන් ෝනි. හේතු දන්නා නුවන මෙ දැන් මෙන්න මෙච්චරක් වෙලාවගට කලින් මැරුණේ. මෙන්න මේ හේතුව නිසා මැරුණේ දැන් හේතු ටික කියන්න පුලුවන් වෙන්න ඕනි. ඒම නම්පින් අතුද විය? ඔන්න හේතු දන්නා නුවන තිෙනවන දැම් මේ මලමිනේ අතීතකතා ටික ක්කෝම කියන්න පුළුවන් වෙන්න ඕනේ මලමිනියේ තමයි පලය එතකට මේ ධර්ම කියන්න පිහල් ඇැත්ව පලදා නුවන ධර්ම කියල කියන්නේ පලදන්නා නුවන පලදන්නා නුවන දැ පලදන්නා නුවන කියලගැද මැරිලා මැරිච්ච එක්කෙනා ැක් හර ඉදින්න අතිපයි ඒකන පලය අන්නන්නේ ඉපදිච්ච තනත් කියන්න පුළුවන් වෙන්න ඕනේ පලන කියන්නේ දැන් ධර්ම කියල කියන්න පල දන්නා නුවන ඒ නද මලමිනිය ගෙනවා මලමිනියය ගෙනවා මතීත හේතුටික කියන්න පුළුවන් දැ වර්තමමාන හේතුටි කියන්න මෙන්න මේවා මේවා වෙලා හල් න තිලා මෙන්නම මේ නම ඉපදිල ද මවකුස විරයි ම විල්ල තින දරුව පිසිඳග තිෙනවා මේ මෙන්න මේ නමින් අහවල් දව සෙලියට එනවා මෙන්න මේ විදිහට. අන්න පල්ල ටික කියන්න පුළුවන් වෙන්න ඕනේ අර්ථ ධර්ම කියල කියන්නේ. අන්න ඒ අර්ථ කියල කියන්නේ හේතු දන්නානුවන ධර්ම කියල කියන්නේ පල දන්නානුවන හරි. අපිහිතමෝ දැ මම කිව්ව මලමිනි අරගනාවේ ග්‍රීක බාසාාව විතරයි ඒ දන්නේ. ව භාෂාව එකක්ව දන්නේ නෑ. අන්න පංහත් ඇත්තෝ මෙන්න නිරුක්ති කියන්නේ ඕ නෑම භාෂාවක කෙනෙක්කාවාම එයාට කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් කම. භාෂාවේ ප්‍රශ්නයක් වෙන්නබෑ. කාටද අර්ථධර්ම නිරුක්ති පටිබාන දන්න එහෙමනැත්තන් සසිියුපිලි සිිබියාලාබී රහතුන් වහන්සට රහතුන් වහන්සේ නමකට පුළුවන් ඕ නෑම භාෂාවක, කුට මෙන්න මේ කාරනාටික කියල දෙන්න මනනාද කියලා දෙන්නේ හේතුයි පාලයි කියලා දෙන්න පුළුවන්කම තියෙන්ද ඕනේ. අන්න ඒකට කියනවා නිරුක්ති කියලා නැතුව පින්වත් ඇත්තෝ අනේ කිසි කෙනෙකුට ගහනවනවෙයි ඒම කිසිදු හානියක් කරන්න ප්‍රත්තලාභයක් නවත්තන්න ඒම කිසිීම බලාපොරොත්තුවක් නෑ යම් පින්වල්ත ඇත්තෙක් ධර්මකාරණාවක් වරදගෙන තියෙන ොන අන්නන්නේ නිවැර දිකිරීම පමණ මයි කරන්නේ අනිත්තේ අපිට දාල නෑ එනන් විරක්ති කියලා කියන්නේ මොකක්ද ඕ නෑම භාෂාවකින් ධර්මය කියන්න පුළුවන්කම මොනවද ධර්මය කිය කියන්නේ හේතුයි පලයි කියන්න පුළුවන්කම හොඳයි එතකොට පටිබාන කියන්නේ මොකක්ද පටිබාන කියල කියන්න පින්වට ඇත්ත මෙන්න මේ ඉහත කාරණා තුනම මොකක්ද මලමිනියේ අතීත කතාවත් ඒ මරිච්ච කෙනා දැන් හටගැන්න තියන තැන ඒ අලුත් පල වර්තමාන කතාවත් මේ භාෂාවෙන් මේ ඉහතකාරණා තුනම එකකට එකක් නොදවෙනිවෙන විදිහට කියන්න පුළුවන් හැකියාව අපිගේ නො ප්‍රතිභාපූර්ණයි කියලා ඒම නං පටිබාන කියලා කියන්නේ අන්නේට මේ ඉහත කාරණා තුනම එකකට එකක් දෙවැනි වෙන්නේ නැතුව කියලදීම හැකියාව. එකකොට පින්වත් උදවිය මේ මෙතෙන්දී වරදවාතය රුන් ගන්නන්නේපා අර්ථ ධර්ම නිරුප්ති පටිබාන කියන මේ කියන්නේ තතාගතයන් වහන්සේගේ නුවනට ඉතාම ළඟ නුවනක් තියන ධර්මකාරණාවක් පැහැදිලි කරන්න පුළුවන් ඇත්තෙක් තමයි සියුප පිලිසිම්බියා ලාබී රාතුන් වහන්සේ නමක් කියලා කියන්නේ පිංලත ඇත්තෝ තමු ලාහලා ඇති අපේ සැරියුත් මහරහතන් වහන්සේ සවපිලිසිම්බියයා ලාබී ගවට ම මයි නට ඒටත් වඩා ඉහල්ලම නුවනක් තිබිච්ච රාතුන් වහන්සේ අබිධර්මය අපිට ඉතරි කරලගේ උන්වහන්සේ එම නම් පින්ගාත ඇත්ත උන්වහන්සේට පුළුවන්ගේනවා අහවල් නුවරට කල්පයක් පුරාවට වහින වැහි බිින්දුගාන ගනන් කරලා කියන්න. එතකට පින්ගල්ත ඇත්තෝ මේ පිළිබඳව සීපත් කරනකොට මේවා කවර කතාද හැබැයි. අදා අපිට බැහැ ඒක වෙනම කතාවක් අපිට මේවට කිට්ටුුවෙන්න්න ොත් බෑ අපිතාම ධර්මයදන්නේ බොහොම අල්පයයි යන්තන් දන්නේ. ඒහමන අපි මේ උදවයාව මේ උදවියවයි සංසන්ධනය කරන්න බෑ කිසි සේත්ම. හැබැයි මතක තියාගන්න පින්වත් ඇත්ත. රහතුවන් වහන්සේලා වර්ග දෙකට කොටස් දෙකට වෙන්ගනවා සුස්ක විදර්ශක සහ ඉළඟට සියව්පිලි සිබියා ලාබි කියලා. ඒමන? සුස්ක විදර්කක රහතුන් වහන්සේ කියනකොට පින් අත්තුද විය. පල්ෙ හා මට්ටමක් නෙවේ. රහත්ම තමයි. පිරි නිවෙනවාම තමයි. නැවත් එපදීමක් වෙන්නෙම නෑ තමයි. දුකින් නිදහත් වෙනවම තමයි. හැබයි පි අත්තුූද විය. මෙන්න මේ අසල් වැසියාට උදව්කිරීමේ හැකියාව. මේ සියව් පිලිසිම්බියයාලා බි රහතුන් වහන්සේලාට ඉහල්ලම මට්ටමකින් පිහිටනවා ඒක පිහිටන්න පින් අත් ඇත්තුෝ. අිධර්මය දැනග හේතු පල කියල කියන්නේ අභිධර්මය පට්ටා හේතු පලඋගන්නන්නේ පට්ටානයේදී අබිධර්මයේදී අන්න ඒවා දැනගෙන පංලත ඇත්ත යම් කෙනෙක් අර්හත් පලට පැමුණවා නම් උන්වහන්සේලා අනිවාර්රයම සිය්පිලි සිම්බියාලාබි රහතුන් වහන්සේලා වෙනවා ඒව නම් පිහත ඇත්ව අපි මේ කතාවේදී මේ කාරණාව විතරක් මෙ මෙතකින් අවසාන කරන්නයි බලාපොරොත්තුව ඊළඟ ීඩියෝකේදී අපි තවත් මාතෘකාව කරගන සාකච්ඡා කරමු සියලු දෙනාටම තෙරම්සද. .